නමෝ බුද්ධාය. ඒ වාගේවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපිට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහුණා. හැබැයි මේ ජීවිතෙත් අපි දරුව මැත්තේම ධනය මැත්තේම මේ ජීවිතයේ තියෙන ලෞකික දේවල් මැත්තේම මේ ජීවිතේ නාස්ති කරගත්තොත් අපිට මේ ජීවිතෙන් ලබන්ට තියෙන සැබෑ යහපත සැබෑ ප්‍රයෝජනේ ලබන්ට බැරි වෙලා යාවි. බුද්ධ ශාසනයක් වුණ ගෙහෙච්ච වෙලාවේ අපේ ජීවිතේ මීට වඩා ඉහළකට ගන්නට අපිට අවකාශ තියෙනවා. ධර්මාවබෝධයක් තුළින් මේ ජීවිතේ නිවනින් සනසා ගන්නට අපිට ලැබිච්ච පරම දුර්ලභ මහා වටිනා අවකාශයක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. අපිට මේ කාරණේ සිහි කරගන්නට බැරි වුණොත් අපේ ජීවිතේ නිකම්ම නැති නාස්ති වෙලා යාවේ. ඒ නිසා එහෙම නැති නාස්ති නොවි ජීවිතේ රැකගන්නට අපිට වාසනාව දා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අද දවසේදී තරුණෝදී සදහම් සිතුවිල්ල දේශනාව අපි ආරම්භ කරමු. සුපරදු පරිදි අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ සේපත් කරනවා. අපගේ පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙදිවර දායකත්වය එකතු කරනවා. නවසීලන්තයේ පදිංචි අද දවසේදී ජන්මදිනය සමරන සපුමල් තිබ්බටුවාව පුතුණුවන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ආශිර්වාද පැතීම පිණිස පින්නත් ආර් ඒ බී තිබ්බටුවාව මහතා විසින්. ඉතින් අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතේ සැබෑ යහපතක් කරා ගිනිච්චේ නැත්තම් සැබෑ යහපත උදා කරගන්න කාරණේ ගැන අවබෝධයක් තිබුණ නැත්තම් ඒ විදිහට කියනවා නම් තවත් සරලව කියනවා නම් බුද්ධ ශාසනය පිහිටක් පිළිසරණක් හොයන්ට අපි කල්පනා කරේ නැත්තම් අපිට වෙන විපතකින් මේ කාරණේ ගැන කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ ආනන්ද සිටුතුමාට වෙච්ච සිද්ධියත් සිහිපත් කරගෙන. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ආනන්ද කියලා සිටු කෙනෙක් හිටියා. සවැත් නුවරමයි වාසය කළේ. කොච්චර ධනිය තිබුණද කියලා කියන්නේ 40 කෝටියක් ධනිය තිබුණා. 40 කෝටියක් කියන්නේ මේ රන් කහවණු 40 කෝටියක් ධනිය කියලා කියන්නේ මේ ගණන් කරන්න බැරි තරම් මහ ධනිය. බුද්ධ ශාසනයේ තිබුණ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. මහා සංඝරත්නයේ වැඩ සිටියා. ඕන හැටියේ දන් පූජා කරගෙන පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න තිබුණා. සීලයන් ආරක්ෂා කරගෙන බණ භාවනා කරගෙන ජීවිතේට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න අවකාශය තිබුණා. ජීවමාන බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා වැඩ සිටින යුගයේ කොයිතරම්නම් යහපතක් ඇති කරගන්නට කෙනෙක්ට අවකාශය තියෙනවද? හැබැයි කිසිම ආකාරයක එවන් යහපතක් නම් මේ කෙනා ඇති කරගත්තේ නැහැ. හැබැයි මේක න උත්සාහයෙන් වීරයෙන් යුතුව ධනෙ උපයපු කෙනෙක්. වෙහෙස මහන්සිලා ධනෙ උපය සපයාගත් කෙනෙක්. හොඳට දරුව හදාගත් කෙනෙක්. මොගලසිරි කියලා පුතෙකුත් හිටියා. ඒ දරුවන්ටයි මෙයා නෑදෑයන්ටයි රැස් කරලා නිතර අවවාද දුන්න කෙනෙක්. ඒ පිරිස අතර ලොකු වැජවීමක් තිබුණ පිළිගත් කෙනෙක්. අද කාලේ වුණත් ධනෙ තියෙනවා නම් වස්තුව තියෙනවා නම් ඒ කෙනාට මිනිස්සු සලකනෝනේ. මෙන්න ශ්‍රේෂ්ඨ චරිතයක් කියලා අපි සමහරලාට මේ අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය ඔස්සේ පවා ඒ කෙනාට ලොකු පිළිගැනීමක් හදලා දෙනවා. ඒ කෙනා හැබැයි ඇත්තටම පරලෝ වෙනුවෙන් නිවන වෙනුවෙන් මහන්සි වෙනවද කියන කාරණේ අපි හොයන්නේ නැහැ. ඉතින් මේ ආනන්ද සිටුතුමත් මෙලෝ වෙනුවෙන් විතරයි වෙහෙසුනේ. පරලෝ වෙනුවෙන්වත් නිවන පිණිසවත් වෙහෙසුන්නේ නැහැ. හැබැයි මෙලෝ වෙනුවෙන් වෙහෙසලා කෝටි 40ක ධනස්කන්ධයක් ඇති කරගන්න පුළුවන් වුණා. ඒ ධනයෙන් මත් වෙලා හිටියේ ඔහු නිතර තමන්ගේ නෑදායන් තමන්ගේ පුතා කැඳවල අවවාද දෙනවා. සියලු දෙනා සාවධානව ඒ අවවාද වලට සමන් දෙනවා. හොඳ උපදේශකයෙක් හැටියට තමයි මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ මිනිස්සු අතර කීර්තියට පත් වෙලා හිටියේ. මෙයා කොහොමද අවවාද දෙන්නේ? ඔය නිකන් දන්පැන් දීලා එහෙම යව කළා මුදල් නාස්ති කරගන්න එපා. චූටි දෙයක් හරි දුන්නොත් ඒක වියදමක්මයි. තබයක් හරි වියදම් වුණොත් ඒක වියදමක්මයි. ඒ නිසා වියදම් කරද්දී කල්පනාවෙන් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා. මෙයා මේ අනවශ්‍ය දේවල් කියලා අදහස් කළේ දානෙට මානෙට පූජා කරන දේවල් පවා අනවශ්‍ය දේවල් කියලා තමයි සැලකුවේ. තමන්ට කන්ට පොන්ට නැත්තම් තමන්ගේ දරුවන්ට
කන්න බොන්න පවුලෙම අයට කන්ට බොන්න ඒවට වියදම් කරාට කමක් නැහැ. ඒවත් යම් ප්‍රමාණයකට. අනිත් මේ දානමාන කටයුතු ඒව කළ වැඩක් නැහැ. මම මේ කිසි දෙයක් කරන්න නැතුව මම ශෝකයට ඉන්නේ. ඕවෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ කියලා දානමාන ආදී කටයුතු වලට ගැරෙවුවා. ඊට පස්සේ කිව්වා මහන්සියලා මහන්සියලා ධනේ හොයන්න ඕනේ කම්මැලි වෙන්න හොඳ නැහැ. පුංචි දෙයක් නමුත් හොයලා සතුටු වෙන්න කිව්වා. මේක යම් කිසි පිළිවෙලකට යම් ලස්සනකුත් තියෙනවා මෙයා කරන ප්‍රකාශ වල. යම් පිළිවෙලකුත් තියෙනවා. දැන් අපි වර්තමානයේ මේ වගේ ප්‍රකාශයක් කළා නම් සමහරලාට සමාජයේ ලොකු පිළිගැනීමක් ඒක නඩත් වෙනවා. එද මේක නම් තනියත් උපයලා කොහොමද ධනවතෙක් වෙන්නේ කියන කාරණේ තමයි මේ කියන්නේ. කියනවා මේ කොහොම හරි මේ පුංචි පුංචියට හරි තමන්ට ඒ වෙලාවේ රුපියලක් හොයන්න විදිහක් තියෙනවා නම් ඒ රුපියල හරි මහන්සියලා හොයන්න ඒකව තව තක්සේරු කරන්න එපා කියලා කියපන්. එතකොට දැන් ඒක යම්කිසි ඇත්තකුත් තියෙනවනේ. හැබැයි මේ කියන්නේ මේ ලෝභකම පෙරදරි කරගෙන තමන් මැරෙන කෙනෙක් කියලා හිතන්නේ නැතුව හැමදාම ජීවත් වෙන කෙනෙක් වගේ තමයි මෙයා කල්පනා කරන්නේ. කල්පනා කළා කියනවා කරඩුවේ තියෙන අඳුන් ගාලා ගහනකොට අර කරඩුවේ තියෙන අඳුන් කියන්නේ ඒ කියන්නේ අඳුන් පාවිච්චි කරලා තියෙන සුවඳ විලවුන් හැටියට. නිකන් අතේ ලාවට ගාලා විතරයි ගන්නෙ. හැබැයි එහෙම ගෑවත් අඳුන් ටික ගෙවිල යනවා කිව්වා. එසම් වේදම් කරද්දී හරි පරිස්සමෙන් කිව්වා. පුංචියට පුංචියට වුණත් වේය තුබසබ දෙනකොට ලොකු තුබසක් ඌට බෙද ගන්න ලැබෙනවා කිව්වා. වේයට එකපාරට මේ පස් චුට්ටයි ගෙනියන්න පුළුවන් චූටි පස් කෑල්ල. හැබැයි මේ විදිහට චුට්ටි චුට්ටි එකතු කරලා බඳින තුබස දෙවන්තයි. සමහරලාට මේ මිනිස්සෙක්ට වඩා උසට තුබස බදිනවා. ඒ වගේ වේය තුබහ බදිනා වගේ පුංචියට පුංචියට හරි කමක් නැහැ ධනෙ යපන්න කිව්වා. ඊට පස්සේ මල් රොන් පොදක් තමයි කියනවා මේ මැස්සෝ මේ වදයක් බදිද්දි ගෙනියන්නේ. එක වෙලාවට මල්කින් ගන්න පුළුවන් වෙන්නේ එන චුට්ටයි චූටි ප්‍රමාණයයි. හැබැයි ඒ මේ මැස්සට පුළුවන් වෙනවා කියනවා ලොකු මේ වදයක් බදින්න. සමහර මීවද තිබිලා තියෙනවා මේ අර ඔරුවක් වගේ පිරෙන හැදෙන මීවද තියෙනවා. හැබැයි මේ මීවද හැදෙන්නේ චුට්ටි චුට්ටි එකතු කරපු මී පැණිවලින්. එතකොට ඒ වගේ ධනිය ක්‍රෂ් කරන්න කියලා කිව්වා. ඒක තමයි කිව්වා නුවණින් යුතුව ගිහි ගෙදර වාසය කරනවා කියලා කියන්නේ. එතකොට මෙහෙම මෙයා ලස්සට මේ කාරණා කියද්දී ඒ කාලේ මිනිස්සු මෙයා වට කරගෙන අප්පුඩි ගහලා මෙයාට සෑහෙන පිළිගැනීමක් තිබුණා. ලස්සන්ට ගිය දොර තිබුණා යාන වාහන තිබුණා සමාජයේ හොඳ පිළිගැනීමක් තිබ්බ කෙනෙක්. ඉතින් මෙයා මරණයටපත් වුණාට පස්සේ මෙයාගේ අවමංගල කටයුතු පවා බොහොම සරුවට කෙරුණා. කොයිතරම් සරුවට කෙරුණද කියලා කියන්නේ හැමෝම කිව්වේ මෙයාගේ මේ අවමගුල වෙච්ච හැටියට මේ දින ඇදන් ගිහිලා ඇත්තේ බ්‍රහ්මලෝකෙ කිව්වා. නැත්තම් කොහෙන්ද කියලා හුවා මෙහිම අවමගුල උත්සව. ඉතින් ඒව ඔක්කොම ජයට කෙරුණා. ඉතින් මේ ආනන්ද සිටුතුමා මරණයට පත් වෙලා ආයුණට ඇත්තටම ගිහිල්ලා පිළිසඳ ගත්තේ මහා දුගී දුප්පත් පහත් කුලයේ තියෙන ප්‍රදේශයේ පහවක් තරගේ මිනිස්සු කොට්ටාසයක් මැද්දේ. මේ මිනිස්සු කොට්ටාසයේ මිනිස්සු පවුල් 1000ක් තිබුණා. මෙයා ඒ මව් කුසක පිළිසඳ ගත්තේ යම් දවසකදී කොට්ටාසයේ ඒ දුගී මිනිසුන්ගේ ඒ පිරිස අතර ඒ පිරිසේ සියලුම දෙනාට එදා ඉඳලා කුලී වැඩක්වත් හම්බෙන්නේ නැහැ. හිඟමනක්වත් හරියන්නේ නැහැ. කන්ට බොන්ට මොනවද ලැබෙන්නේ නැහැ. බඩගිනි රෝග පීඩා ආදී සියල්ලගෙම බැටකන්න පටන් ගත්තා. ඒතර නොයේකුත් උපක්‍රම කළා මේ මිනිස්සු තමන්ගේ ආදායම් මාර්ග සරු කර ගන්න හදනකොට එක විදිහකින්වත් එක දෙයක්වත් හරියන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු කල්පනා කළා එහෙනම් මොකක් හරි පව්කාරයක් අපේ ගෙවල් වලට ඇවිල්ලා තමයි ඒකයි මේ යගේ විපතක් අපිට වෙලා තියෙන්නේ කියලා මොකද කළේ. ඒ පවුල් 1500 කොටස් දෙකකට බෙදුණා. කොටස් දෙකකට බෙදලා වෙන වෙනම ජීවත් වෙන්න පටන් ගත්තා. එක පවුල් 500කට හොඳට තමන්ගේ කටයුතු කරගෙන යන ඉස්සර වගේම පහසුවෙන් කුලී වැඩ ලැබුණා, හිඟමන් ලැබුණා, රැකී රක්ෂා කටයුතු කරගන්න අවකාශ ලැබුණා.
අනිත් 500ට තාම කිසි දෙයක් නැහැ. කිසිම ආකාරයක පහසුවක් සැලසුන්නේ නැහැ. එයාලට කුලී වැඩක්වත් කරගන්න, හිඟමනක්වත් කරගන්න විදිහක් නැතු වෙනකොට ඒ 500 ආයේ 250 250 කොටස් දෙකකට බෙදුණා. එහෙම බෙදුනහම ඒ 250න් 150කට හොඳට කණ්ඩ පොණ්ඩ ටික ලැබෙනවා. රැකි රක්ෂා කටයුතු කරගෙන යන්න පුළුවන්. අනිත් 250ට තාම නැහැ. ඊට පස්සේ ඒ 250ත් 125 ගන්න හොම බෙදි 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 බලද්දී හැමතිස්සෙම ඉතුරු වෙනවා එක කොට්ටාශයක්. අර කෑම ටික හරියට ලැබෙන්නේ නැහැ. ජීවිතයකට ගහගන්න බෑ. අන්තිමේදී අර දරුවා පිළිසිඳගත්ත පවුල විතරක් තනි වුණා. පවුල තනි වෙලා ඉඳිද්දී කාලයක් යනකොට ඒ තාත්තටත් එපා වුණා. තාත්තා කිව්වා මේ දරුවෙක් බරට ඇවිල්ලා මොන කරදරයක්ද මේක? මමත් යනවා වෙන කොහෙට හරි කියලා ඒ මිනිහසත් ගියා. තමන්ගේ බිරිඳව දාලා. මේ දරුවෙක් බරට ඇවිල්ලා වෙච්ච ඉපත. ඊට පස්සේ අර අම්මා කොහොම හරි අමාරුවෙන් අර දරුවව බිහි කළා. බිහි කරාට පස්සේ විකෘති වෙච්ච දරුවයා. කන් දෙක තියෙන්නේ කන් දෙක තියෙන්න ඕන තැන නෙමෙයි. නාසය තියෙන්නේ නාසය තියෙන්න ඕන තැන නෙමෙයි. කටත් ඇද වෙලා. කෙස්නුත් හරියට හැදෙන්නේ අමුතු විදිහකට නිකන් ඔළුවත් නිකන් මොකද්ද වෙලා. විකෘති දැක්කහම නිකන් පිසාචෙක් වගේ පෙනුමක් තියෙන දරුවෙක් ඉපදුනේ. හැබැයි තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා නිසා මෞසෙනහස පිහිටියා. මෞසෙනහසෙන් යන්තම් ඇවිද ගන්න පුළුවන් කාර්යයක් වෙනකන් ඒ අම්මා උපස්ථාන කරන්න හැදුවා. හිඟමනක්වත් හරියන්නේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි ජීවිතේ ගැට ගහගත්තේ. බඩගින්නේ වේදනාවෙන් තමයි දවස් ගණන් ගත වෙලා ගියේ. ওই විදිහට කාලය ගත වෙලා ගියා. දැන් මේ දරුවට තනියෙන් ඇවිද ගන්න පුළුවන් මට්ටමට වටවසේ අම්මට ජීවිතේ පාවුණ දරුවා වේ පාවුණා. දරුවට පොල් කට්ටක් දීලා කිව්වා පුතේ ඔබ වෙනුවෙන් මෙච්චර කාලයක් ජීවිතේ පූජා කළා කටයුතු කළා මටත් ඉවසන්න පුළුවන් සීමාව පෙන්නා ඔබ තනියෙන් ජීවත් වෙන්න. ඊට පස්සේ අම්මා තනියෙන් ගිහිල්ලා තනියෙන් ජීවත් වෙන පට අර පිරිසට එකතු වෙලා ආයෙ ජීවත් වෙන පටන් ගත්තා. අම්මට එදා ඉඳලා කන්න බොන ටික ලැබුණා. දැන් මේ පොඩි එක්කෙනා හිඟමන් ඇදගෙන ඇදගෙන යනවා. කිසි ගෙදරකින් ගමනක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය පොඩි කෙනෙක් දැක්කම උදව් කරන ඕන කෙනෙක්. ඒත් මේ පොඩි කෙනාට කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ. ඔහොම යනකොට දිගටම ගිහිල්ලා ඇවිදගෙන ඇවිදගෙන කොහෙන්වත් ලැබෙන්නේ නැති තැන අන්තිමේදී ආනන්ද සිටුතුමා හිටපු පරණ සිටු ගෙදර ගාවටම ආවා. සිටු ගෙදර දැක ගම ජාති ස්මරණ ඥාණය ලැබිලා මතක් වුණා මේ මගේ සිටු ගෙදර නෙවෙයි කියලා. මේ මගේ සිටු ගෙදර නෙවෙයි කියලා ඉස්සරහ ගේට්ටුවෙන් යන්න හැදුවට ඒකින් යන්න හම්බුන්නේ නැහැ. තව ගේට්ටුවක් තිබුණා ඒකින් යන්න හැදුවා ඒකත් යන්න හම්බුන්නේ නැහැ. තුන්වෙනි ගේට්ටුවෙන් යන්න හැදුවා ඒකිනුත් යන්න හම්බුන්නේ නැහැ. පිරිස ඇතුළට ගත්තේ නැහැ. ඊළඟ ගේට්ටුවෙන් යනකොට අන්න තමගේ පුතා ඉන්නවා. පුතා දැකලා එකපාරට හිනා වෙලා ඒ පැත්තට යන්න හදනකොට මොකද කළේ? අර ගෙදර ඉන්න කම්කරුවෝ ටික ඇවිල්ලා හොඳටම තඩි බාලා මේ මිනිස්සයා වැදගෙන ගිහිල්ලා කුණු ගොඩකට දැම්මා මේ පුංචි පුතාව. එතනින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අර කුණු ගොඩේ ඉන්න ළමයා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්දේ මේ කවුද කියලා ඔබ දන්නවද? මේ තමයි කිව්වා අර ආනන්ද සිටුවරයා කියලා මහ ධන කුවීරයා. මිනිසු අට කරගෙන උපදෙස් ගත්ත කෙනා මේ ඔය. මහ ධන සම්පතින් උජාරුවෙන් හිටපු කෙනා. ඒ කාලේ දානයක් පානයක් පූජා කරගත්තේ නැහැ, පිනක් දහමක් කරගත්තේ නැහැ, ජීවිතේ යහපතක් උදා කරගන්න කල්පනා කරේ නැහැ. දැන් මැදේ ඔය කරගෙන තියෙන ටිකක් කියලා කිව්වා. ඊතර මේ ආරංචියේ මුලසිරිසිරිතුමාට ගිහිල්ලා කිව්වා. මුලසිරිසිරිතුමා පිළිගන්න කැමති වුණේ. මුලසිරිසිරිතුමා කියන්නේ මේ ආනන්ද සිරිතුමාගේ පුතානේ. ආනන්ද සිරිතුමා මැරෙනකන්වත් අර පුතාටවත් කියලා තිබෙන්නේ තමන්ට තිබුණු පංචමහා නිධානයන් තිබුණ ප්‍රධාන නිධාන පහක් තිබුණා. ඒ නිධාන පහ තියෙන තැන් කියලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අර මුලසිරිසිරිතුමාගෙන් අහනවා ඔබේ පියා මරණයට පත් වෙනකොට ඔබට පෙන්වන්නේ නැතුව මේ පරිලෝකයේ නිදන් පහක් තියෙනව නේද? පංචමහා නිධානයන් තියෙනව නේද?
භාග්‍යතුන් වහන්සේ උ එහෙම තියනවා තමයි. එහෙනම් මේ පොඩි කොළු වගෙන් අහන්න ආනන්ද සෙටුතුමනි, අර නිදන් පහ කොහෙද තියෙන්නේ කියලා. අර මූණ විරූපී වෙච්ච ඒ සියලු දෙනා බියපත් කරන රූපයකින් යුක්ත මේ පුංචි කොළු පැටියා අර නිදන් තියෙන තැන් ගිහලා හරියටම පෙන්වුවා. ඒ වෙලාවේදී තමයි මූලසිරි සිටුතුමා තේරුම් ගත්තේ, ආ එහෙනම් මේ මගේ තාත්තා තමයි කියලා. එහෙම පිළි අරගෙන ඊට පස්සේ ඉතින් තෙරුවන් සරණත් ගියා. මූලසිරිතුමා තෙරුවන් සරණ ගිහලා බුදුරජාණන් වහන්සේ සරණ පිහිටලා අර තාත්තා ලබා දුන්න ලාමක අවවාදයෙන් අත්හැරලා තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ මත පිහිටලා ධර්මීය හැසිරෙන්න පටන් ගත්තා. මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ සිද්ධිය අරබයා තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක දේශනා කරනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. දරුව මත්තේම ධනය මත්තේම බාලයා නුවණ නැති අසත්පුරුෂ කෙනා වෙහෙසෙනවා. අද කාලේ වුණත් අපි කෙනෙක්ට කිව්වොත් එහෙම පොයට ඇවිල්ලා සිල් ගන්න කියලා කියන්නේ බෑ, මේ දරුව මේ දවස්වල විභාග ලියනවා, මේ රස්සාවේ මේ මේ ප්‍රශ්න තියෙනවා, ගෙදර හදා ගන්න තියෙනවා, මේ දරුව මැත්තෙම ගෙවල් දොරවල් මැත්තෙම ජීවිතේ නැති නාස්ති කර ගන්නවා. දුර්ලභ නැති ලැබිච්ච බුද්ධ ශාසනය අහිමි වෙනකම් දරුව මැත්තෙම වයසට පලච්චියට පස්සේ මුණුපුරු මිනිපිරිය පස්සේ හරි දුවනවා. කාකරි දෙයක් හොයාගෙන ඒක පස්සේ දුවනවා මිසක් ධර්මයෙන් පින්ින් කුසලයෙන් ජීවිතයට යහපතක් උදා කරගන්න ඕනෑ කියලා බාලයාට හිතෙන්නේ නැහැ. බණපදයක් අහන්නට කාලයක් වෙන් කරගන්න හිතෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්නට කාලයක් වෙන් කරගන්න හිතෙන්නේ නැහැ. අත්තාහ යත්තන නොනති. හැබැයි අන්තිමේට තමන්ට තමන්වත් නැහැ. කුතෝ පුත්තා කුතෝ ධන. පුත්තුර්ගෙන දරුවගෙන කවර කතාවද? ධනියගෙන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ එදා වැඩිය නැත්තම් තමන්ගේ ධනිය පිනිපිනී තියෙනවා, තමන්ගේ සිටු මාලිගාව පේන්න තියෙනවා, තමන්ගේ නිදාන තියෙන තැන් දන්නවා. හැබැයි හිඟන්නෙක් වගේ හිඟමනක්වත් නැතුව දුකසේ ජීවත් වෙන්න අර ආනන්ද සිටුවරයාට සිද්ධ වෙනවා. අර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට සිද්ධ වෙනවා. ඒ ධනියෙන් කුමක් කරන්නටද? දරුව මොනවා කරන්නටද? අද කාලේ වුණත් අපි ලෝභකමින් ජීවත් වෙලා යහපත් සිතට ජීවත් වෙලා මේ වගේ ජීවිතයක උපතක් කරා ගියොත් මීටත් වඩා නරක ජීවිතවලට තමයි ගොඩ දෙන්නේ. කියන්නේ දැන් මෙහෙම හරි මිනිසෙක් නෙවෙයි. සමහර කෙනෙක් ප්‍රේත ලෝකේ, සමහර කෙනෙක් තිරිසන් ලෝකේ ගොඩ දෙන්නේ නිරේ. එහෙම ජීවිතයේ අවාසනාවන්ත විදිහට අවසන් වෙලා යන ගොඩ දෙනකේ. එවැනි අවාසනාවකට යන්නේ කුමක් නිසාද? තමන් කල්පනා කරන්නේ නැහැ මේ ජීවිතේ ටික කාලයයි තියෙන්නේ. ගඟේ ඇඳ ඉරක් වගේ මේ ජීවිතය අවසන් වෙලා යනවා. ගඟේ වතුර ඉරක් ඇඳුවොත් එහෙම ඒ ඉර අදින්න පටන් ගන්න මොහොතේ ධම්ම ඉර මැකෙන්න පටන් ගන්නවා. සුළු මොහොතකින් එක මැකිලා යනවා. අනේ ඒ වගේ තමයි අපේ ජීවිතෙත් පටන් ගත්ත මොහොතේ ඉඳලා ගෙවිගෙන ගෙවිගෙන යනවා. වයසට ගිහිල්ලා මරණයට පත් වෙන කොයි වෙලාවෙ හරි අවසන් වෙලා යනවා. හරියට මේ දිය බුබුලක් වගේ තන අග රැඳිච්ච දිය බුබුලක් කොයි වෙලාවෙ නැති වෙලා යයිදන්නේ. වගේ අපේ ජීවිතෙත් කොයි වෙලාවෙ නැති වෙලා යයිදන්නේ. ඒ නිසා මේ යථාර්ථය අපි කල්පනා කරන්න ඕනේ. මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තොත් තමයි අපිට ජීවිතේ සැබෑ යහපතක් සැබෑ අවබෝධයක් කළා අපිට මේ ජීවිතේ මෙහෙව ගන්නට වාසනාව ලැබෙන්නේ. නැත්නම් අපේ ජීවිත නිකරුණේ නාස්ති වෙලා යන එක අපිට කොයිම විදිහකින්වත් නතර කරන්නට නම් බෑ. ඉතින් ඒ නිසා අපි නිතර කල්පනා කරන්න ඕනේ, දරුව හදන්න ඕනේ, ධනෙ හොයන්න ඕනේ. හැබැයි ඒ වයසේ සීමාව තේරුම් ගන්න. අපිට ඒකායන පිහිට පිළිසරණ තියෙන්නේ ධර්මයේ හැසිරීමින්ම තමයි. ශ්‍රද්ධාව දිනු කිරීමෙන්, සීලයේ දිනු කිරීමෙන්, දහම් දැනුම ශ්‍රුතේ දිනු කිරීමෙන්, ඡාගයේ දන්පන් ආදී පූජා කිරීමෙන් පින කුසලයේ වඩා ගැනීම, ඡාගයේ දිනු කිරීමෙන්,
ප්‍රඥාව දිනු කරමින් ධර්මයට අනුව නුවණින් විමසලා ඇති කරගන්න ඒ ප්‍රඥා ධනය තමයි අන්තිමේදී අපිට ඉතුරු වෙන්නේ. මෙන්න මේ කාරණා කල්පනා කරමින් ජීවිතේ ගොඩනගාගත්තේ නැත්නම් අපිට මේ ආනන්ද සිටුවරයාට වෙච්ච විපතට වඩා බරපතල විපතකට අපිට පත් වෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. ආනන්ද සිටුවරයා මොකක් හරි ඒ කර්ම හේතුවක් නිසා මේ සතර අපායට වැටුනේ අර්ම හරි මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඊට පස්සේ ආනන්ද සිටුවරයාට බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් හරි මේ තමයි ආනන්ද සිටුවරයා කියලා මිනිසුන්ට හඳුන්වා දුන්නා. අද කවුද එහෙම හඳුන්වා දෙන්නේ ඉන්නේ? හඳුන්වා දුන්නත් කවුද ඒක පිළිගන්නේ අද? ඉතින් ඒ නිසා කල්පනා කරන්න මේ සසර අනුතරින් අපි මිදෙන්න ඕනේ කියන කාරණේ තේරුම් ගන්න. මේ ධර්ම දේශනාව කොයිතරම් සාර්ථක වුණාද කියලා කියන්නේ මේ ගාථා රාත්‍රියේ දේශනා කරාට පස්සේ 84,000ක් ප්‍රාණීන් ධර්මාවබෝධයේ මේ ගාථාවෙන් ලැබුවා කියලා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපි ධර්මයේ පිහිටක් කරා යමු. ඉතින් දරුවෝගේ කටයුතු කරන ගමන් ඊට පස්සේ ධනය හොයන ගමන් ඒ කටයුතු කරන ගමන් කාලය වෙන් කරගන්න ධර්මයේ හැසිරෙන්න සියලු දෙනාටම ඒ ධර්මයේ උතුම් පිහිට පිළිසරණ ලබා ගැනීම පිණිස මේ දහම් අනුශාසනාව ඒකාන්තයෙන්ම හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනා වද දවසේ දරුණු දේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා මෙතිවර දායකත්වය එකතු කරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ නම් ශ්‍රීලන්තේ පදිංචි අද දවසේ ජන්මදිනයේ සමරන සපුමල් තිබ්බටුවාව පුතුණුවන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ පුතුණුවන්ට සෙත් පැතීම පිණිස ආශිර්වාද ලබා ගැනීම අරමුණු කරගෙන පින්වත් R.A.B. තිබ්බටුවාව මහතා විසින් ඉතින් අද දවසේදී රැස් කර ගන්නට යෙදුණු සීලම් පුණ්‍ය ධර්මයන් මේ පින්නන්ද සීල දෙනාගේ මේෂ්ඨකාමී හිතකාමී සීල දෙවිවරුන්ට සක්දේවදුන් සතරවරන් දෙවිවරුන් සින්පති දෙවිවරුන් ඇතුළු සීල දෙවිවරුන්ට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඇත්තා සීල දෙවියන් බබුන් සැපයෙන් සැපයට පත්ත්වා දෙවමුණගේ ධාර්මික රැකවරණ මේ පින්නන්ද සීල දෙනා වෙත සරසා දෙත්වා ඒ උපන්දිනයේ සමරණ තිබ්බටුවාව පුතුණුවන්ට පියාණන්ට පවුලේ සියලුම දෙනාට දේවරකවරණයේ සලසාදිත්වා සියලු දෙවියන්ට සියලු බ්‍රහ්මරාජයන්ට තුතුම් ධර්ම අවබෝධය පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. මේ පුරලා යන්නට යෙදුණු සියලු මලගේ ඥාත හිතයි ශින්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් ඇත්වා ඒ සියලු දෙනාගෙන් පරලොව ජීවිත සැපවත්ත්වා සුවපත්ත්වා සුගති රැකවරණ සැලසේවා සංසාර දුකින් අත් මිදීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. උපන්දිනයේ යෙදිලා තිබෙන නව ශ්‍රීලන්තේ පදිංචි සපුමල් තිබ්බටුවාව පුතුණුවන්ට මේ සිලුපණ ධර්මයන් අනුමෝදන් ඇත්වා දායකත්වය එකතු කර R.A.B. තිබ්බටුවාව මහතාට මේ සිලුපණ ධර්මයන් අනුමෝදන් ඇත්වා සුජීවත්ව සිටින ලේලියට දරුවන් දෙදෙනාට තුන්රුවනි ආශිර්වාදයේ පිණිස මේ සිලුපණ ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් ඇත්වායි පවුලේ ඥාති හිත මෙතුරු සියලුම දෙනාට මේ සිලුපණ ධර්මයන් අනුමෝදන් ඇත්වායි සිලු දෙනා නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කායික මානසික පීඩා දුරුවෙත්වා කායික සුවෙන් මානසික සුවෙන් සුවපත් භාවයට පත්වෙත්වා සියලු දෙනා කරන්නා වූ සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකීත්වා යහපත් සිතුම් පෙතුම් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා සියලු දෙනාටම ශ්‍රද්ධා සීල හෘද ත්‍යාග ප්‍රඥාන සේක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේ දිමුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම පරම පූජනීය පින්නලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා මහමෙනා වාසී රට ලෝක වාසී හිල්ගුණ දම් ආරක්ෂා කරන පිළිවෙත හේදෙන සියලුම ස්වාමීන් වහන්සේලාට අනගාරක මෑණිවරුන්ට පැවිදි අපේක්ෂිත දූපතුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකයෙන් පිණිස උතුම් ධර්ම අවබෝධය පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපහණිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්කරු කාර්ය මණ්ඩලයන් හේ සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලුම දෙනාට මේ සිළු පුණ්‍ය ධර්මයෙන් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකයෙන් පිණිස උතුම් ධර්ම අවබෝධය පිණිස ඒකාන්තයෙන් මේ සිළු පුණ්‍ය ධර්මයන් හේතුපකාර විත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.